අදත් ඔබ සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නේ meet your favorite cricketer වැඩසටහනක් සමගයි. අපි බලමු අද අපේ වැඩසටහනට එකතු වෙන ක්‍රිකට් තරුව කවුද කියලා. ඔබ දන්නවා මේ වෙනකොටත් අද අපේ meet your favorite cricketer වැඩසටහනට එකතු වෙලා ඉන්නේ කවුද කියලා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමයි අද අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙලා ඉන්නේ. අයිබෝවන් තිසර. අයිබෝවන්. තිසර මම මුලින්ම අහන්න කැමති අපි කාලයක් සෙල්ලම් කරන්න නැතුව ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලෙදී පුහුණු වීම් ආරම්භ කළා. එතකොට ඒ පුහුණු වීම් වලදී පුහුණු තරඟයක් පැවැත්වුණා. एक पून तरंग कदी वो पंदु हेख कदी लखन कसिया हतरा वार्ता करना इतिंग कोहमद मेक दैन मे काल से लंकरा क्रिकेट पीटियड की आट पास कोहमद दैनुने मम दिदास नमे पटंग पास मंगिता मे मट लभच लुकुम निवाड़ू थिंग और कुलाहट पास लभच लुकुम निवाड़ू මංගිතන අපි ගොඩක් ප්ලේස් ලා ඒ හොඳ රෙස්ට් එකක් අරන් ඇවිල්ලා හිටියා කියලා මට තේරුණා මොකද මේ කැම්ප් එකේදී ඔක්කොම වගේ කට්ටිය එකා වගේ ඔක්කොම පර්ෆෝම් කරන්න ගත්තා. ඉතින් මං හිතනවා මේ ඒ රෙස්ට් එක මටත් හොඳට ලැබුණා කියලා. මේ ඉතින් ඒ රෙස්ට් එක උඩින්ම අරගෙන තමයි මං හිතන්නේ මේ හොඳට පර්ෆෝම් කරේ පළවෙනි සහ දෙවෙනි දෙකේම මැච් දෙකේම. ඔව් අපි දැක්කා දිනේෂ් චන්දිමාල් එකතු වුණා ශ්‍රී ලංකා යුද හමුදාවට. ඒ වගේම ඔබත් මේ වෙනකොට යුද හමුදාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඇයි ඇත්තටම ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වෙන්න ඔබ තීරණය කළේ? ඒ වගේම ඔබ ක්‍රීඩකයෙක් විදිහට විතරද ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වෙලා තියෙන්නේ? ඇත්තටම මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ අපේ යුද හමුදාපති ශවෙන්දු සිල්ලා මහත්මයාව. මොකද එතුමා තමයි මට මේ ආරාධනාව කරේ යුද හමුදාවට ඇවිල්ලා අපිට උදව් කරන්න ක්‍රිකට් දියුණු කරන්න උදව් කරන්න කියලා. ඉතින් එවැනි පුද්ගලයෙක් කරපු ආරාධනාව මම හිතනවා මම කවදාවත් අතාරින්න නරකයි කියලා. මොකද ලංකාවේ ඉන්න හොඳම වීරයෙක් අපේ හිටපු වීරයෙක් සහ දැන්ටත් ඉන්න වීරයෙක්. ඒ නිසා ඒ වගේ කෙනෙක්ගෙන් මේ ආරාධනාව ලැබුණාම මම කවදාවත් මම පිටුපාල යන්නේ නැතුව මම ඒක දෑ දෙකෙන් බාරගෙන ඉතින් යුද හමුදාවට එකතු වුණා. දැන් මේජවරයෙක් විදියට මම ගජබා අපේ ගජබා යුනිට් එකේ සේවයට බැඳුණා. තිසර අපි කතාව පටන් ගමු ජයග්‍රහණයකින්ම. මේ 2014 ලෝක කුසලාන ගැන කතා කරොත් අවසන් ලකුණු 6 වාර්තා කරන්නේ ඔබ. ඒ වගේම ඔබට අනිත් පැත්තෙන් ඉන්න කුමා සංගක්කාර. ඒ වෙලාවේ කොයි වගේ පීඩනයක්ද ඔබට තිබුණේ? මොකක්ද කුමා සංගක්කාර ඔබ ළඟට ඇවිල්ලා කිව්වේ? අපි පොඩ්ඩක් ඒ සුන්දර අවස්ථාව මතක් කරගමුකෝ. ඔව් ඇත්තටම මගේ ජීවිතයේ අමතක වුණ සිදුවීමක් ඒක. මොකද හේතුව ඇවිල්ලා කුමායියා මට ග්‍රවුන්ඩ් එකට ආපු ගමන් කිව්වා පැන්ඩ බෝලේ හොඳටම කැපෙනවා. ඒ නිසා මේ වාගේ තැනට වැටුණොත් එහෙම දෙපාරක් හිතන්න එපා එළියටම ගහන්න කියලා වෙලා. මට ඒ කිව්ව වචනේම ඇති. මොකද එතන දුන්නේ මේ කන්ෆිඩන්ස් එක කුමායි වගේ කෙනෙක් දුන්නේ කන්ෆිඩන්ස් එක මට සෑහෙන වටිනවා මේ වර්ල්ඩ් කප් ෆයිනල් එකේ. ඉතින් මං පළවෙනි බෝලේ ඇත්තටම ෆෝඩ්යක් ගහුවා මං බීට් වෙලා ගියා. ඉතින් ඊට පස්සේ අයිත් කුමායි වෙලා කිව්වා පැන්ඩා වාගේ සෝන් එකට වැටුණොත් ඔයා බලන් දෙපා ගහන්න එළියටම ගහන්න කියලා. ඊට පස්සේ අයිත් දෙවෙනි බෝලෙන් මං ගහුවා. ඊට පස්සේ කුමායි කිව්වා හරි අපි මෙතන ඉඳන් අපි එකේව ගහන්න ගත්තොත් එහෙම අපි අනිවාර්යෙන්ම අපිට අමාරු වෙනවා. මොකද ලිකට් එක මිස්රා එතකොට හොඳටම බෝල් කර කර හිටියේ. लेग स्पिन अपे प्लेयर्स गुडा अवटूना ये वे ये अवस्था थिंग ये मंगे भी बोल दहाड़े गापु विस विस देख सहरण अस दह वर्ल्ड कप दिन इट आम तर मम मगे एक आशा वतिब अणुह वर्ल्ड कप बलला अर्जुन अय्या हतर की मैच के दी कवदारी दवासक मैं वर्ल्ड कप फाइनल गेहूत मम हाइकिंग इवर करना मटमे मगे हिते सहन लुक आशा वतिब थिंग ये आशा इष्टकर मट आंसक हमुना मुझे कुमार एकदाल मट दूड़ना इट पास अश्विन मम इसराट मेल गहन वैट दी बोल थी मम हाईक गहन परमार्थे हिट पींदा मम दिगे दिल कुमार फ्लैट हाई गिया एक मगे जीवित लोकम जैग्रहण क्रिकेट जीवित
පන්දුවට පහර දෙන්න කලින් ඔබ කොයි වගේ පීඩනයකද හිතුනේ මොකක්ද ඇත්තට මේ වෙලේ හිතුනේ ඇත්තටම මොකද වර්ල්ඩ් කප් ෆයිනල් එකක මොකද මගෙන් පස්සේ මට මම තමයි 6 එකක් ඉක්මනටම ගහන්න පුළුවන් ක්‍රීඩකෙක් හිටියේ අන්තිම මිඩල් ඕඩර් එකේ ඉතින් මමත් අවුට් වුණොත් එහෙම කියන චකිතේ මට තිබ්බා මට දැයි අර කුමයිය දුන්නේ අර කන්ෆිඩන්ස් එක මේ පැන්ඩවා බය වෙන්න එපා වාගේ තැනට වැඩනොත් වාට මේ මේ මිස් හිට් එකක් ගියත් හයක් යනවා ඒ නිසා බය නැතුව ආ වාගේ මේ ගේම් එක ගහන්න කියලා කිව්වා ඉතින් එතනින් පස්සේ මට කියන්නේ කුමයියගේ අන්තිම මැච් එක T20 වල ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ලැබිච්ච ඒ අවවාදය මම ගොඩක් පිළි අරගෙන ඉතින් වැඩේ කරාම තිසර ලෝක කුසලන ජයග්‍රහණයෙන් පස්සේ මම අහන්න කැමති ඔබ ඔබගේ නායකත්වය ගැන ඔබ එක් දින තරඟ තුනකට නායකත්වය දීලා තරඟ එකයි ජයග්‍රහණ කරන්න දෙකක් පරාජයට පත් වෙනවා 20x20 තරඟ 6කට ඔබේ නායකත්වය ලබා දීලා තරඟ 6ම ජයග්‍රහණය කරන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔබ හිතන්නේ මොකක්ද මේකට හේතුව කියන්නේ එක්කෝ ඔබ තාමත් නායකත්වයට සූදානම් නැද්ද නැත්නම් මොකක්ද මේකට හේතුව හේතුව ඇවිල්ලා මට නායකත්වය ලැබුණේ කිසිම කෙනෙක් බාරගන්න බෑ කියපු වෙලාවේ එතකොට මට නායකත්වය ලැබෙද්දී සීනියර් ප්ලේ කෙනෙක් හිටියේ මම විතරයි. එතකොට මගේ හිටිය ඔක්කොම කියන්නේ ක්‍රිකට් ජීවිතේට ආපු ගාම්ම කට්ටිය. ඉතින් ඇත්තටම නායකෙක් කියන්නේ සීනියර් ප්ලේස් ලගේ එකතු වීමක්. එතකොට සීනියර් ප්ලේස් ල අඩුම තරමේ පහක් වෝ ඉන්න ඕනේ අපිට හොඳ තරඟාවලියකට මේ එන්ටර් වෙන්න. ඉතින් මට නායකත්වය ලැබෙද්දී මට ඔක්කොම හිටියේ මම පොමණයි සීනියර් ක්‍රීඩකයා. ඊට පස්සේ මොකද මේ පාකිස්තාන් තරගාවලියට කවුරුත් යන්න බෑ කිව්වෙහින්. ඉතින් එතකොට මට ලැබුණු මේ පොඩි ක්‍රීඩකියොත් එක්ක මම ඉතින් පුළුවන් අඳමින් මං කරා. ඊට පස්සේ මට හම්බුණා වන් ඩේ ටෝර්නමන්ට් එකේදී ඒකෙත් ඉන්දියාවත් එක්ක ගහද්දී පළවෙනි මැච් එකේම අපි ලෝවස්ම මේ ඉන්දියාව ඒගොල්ලන් අවුට් කරා. ඊට පස්සේ ඒකෙන් පස්සෙත් අපි ඉතුරු මැච් දෙක පරාදුනා. මොකද ඒකෙත් අපේ එන ළඟ ළඟ මැචස් දෙකක් ගිල්ලා මේ වුණේ. එතකොට T20 වල සියලුම වගේ තරඟ පරාජය වෙන්න හේතු වෙල මම තරඟ 6යි කරලා තියෙන්නේ. ඒකිනුත් පකිස්තානයේ 3ක් තමයි ඒකේ මම කිව්වේ අර මට නායකත්වය ලැබුණේ කිසි කවුරුත්ම බාර ගන්න බැරි වෙලාවේ මට ලැබිච්ච නිසා. එතකොට මම හිතනවා ඒ කියන්නේ මම මෙතන ඉදරන්නේ මම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලත් නායකත්වය දරලා දෙනවා. එතකොට ඒ තරඟ මම ඔක්කොම දිනලත් තියෙන සායන්නේ. ඒ අන්තිම T10 තරඟාවලියත් අපි 3rd place වුණා. මොකද අපේ semi final එක පරාද වෙලා. मम एवल नायकते धरल मम कंडा मिसम गिनी तीन इतकोटे एवगे तेल हेतु अरे मंकी सीनियर प्लेसला पसाइदने टीम के इनोटे एक हेंड अपट कने लकू रुकुलाको अपट तरंगा जग्रहण कर अलते माप क्रीडगे तीन प्रेसर के सहेंड वेडी मंग एवगे क्रीडगे तम मगे नायकते धरवे मम लंका අපි මේ කතාබහ පොඩ්ඩකට වෙනස් කරලා වෙනස් ආකාරය සෙග්මන්ට් එකකට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ මේ සෙග්මන්ට් එක ෆ්‍රී හිට්. තිසර මේ වෙලාවේ ඔයාලට පුළුවන් නිදහසේ උත්තර දෙන්න අපි අහන ප්‍රශ්න වලට. අහන පළවෙනිම ප්‍රශ්න තමයි ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? නාරංගොඩ ලියනාරච්චිගේ තිසර චිරන්ත පෙරේරා. එතකොට නික්නේම් එක? පැන්ඩා. කවුද ඒ නම දැම්මේ? ඒක දැම්මේ ජෝර්ජ් බෙලි ඕස්ට්‍රේලියා හිටපු කැප්ටන් කෙනෙක් 2009 දී. මොකක්ද විශේෂ හේතුව? හේතුව ඇවිල්ලා මම ඒ දවසලත් මම IPL එකේදී මම සෑහෙන ටිකක් සයිස් පුද්ගලෙක්. හැබැයි මම ෆීල්ඩ් එකේ පැන පැන අල්ලනවා. ඉතින් මෙයා කියනවා මම නිකන් පැන්ඩෙක් වගේ බෝලෙට පනිනවා, රෝල් වෙනවා. මම ග්‍රවුන්ඩ් එකේ හැමසේ අර මම ස්ට්‍රෙච් කරනකොට තමයි මගේ රෝල් වෙන්නේ. එතකොට මෙයා කියනවා මේ පැන්ඩෙක් වගේ තමයි මේව කරේ කියලා. එතකොට ඔය අතරතුර හිටියා මුරුලි අයියා තමයි මගෙත් එක්ක හිටපු ටීම් මේට්. ඒ කියන්නේ අපි චෙන්නයි සුපර් කිං ගහද්දි මුරුලි අයියගේ කනට ඕක වැටෙනවා. මුරුලි අයියා ලංකාවට ගෙනාව පැන්ඩා කියන එක. अर्जुन पसी තමයි දැනගත්තේ අර්ජුනය තමයි නම්බර් 1 පාවිච්චි කරලා තින්නේ කියලා. ඉතින් ඒකත් මට ලොකු සතුටක් මොකද වර්ල්ඩ් කප් එකක් දිනපු නායකයෙක් සහ ඒ කියන්නේ එවැනි පුද්ගලෙක්ගේ නම්බරයක් මට අයිති ලැබිච්ච එක ගැන මම සෑහෙන සතුටු වුණා. තිසර ඔබ කීවෙනි ටෙස්ට් ක්‍රීඩකයාද? 115 වෙනි. මේ තමයි තිසරගේ ටෙස්ට් කැප් එක. තිසර මං අහුවත් ක්‍රිකට් ජීවිතයේ අමතකම නොවන සිදුවීම. අමතකව නොවන සිදුවීම ඇවිල්ලා මම 2014 වර්ල්ඩ් කප් එකේ ගහපු 6 තමයි මගේ අමතකම වෙන්නේ නැති එක මොකද ඒක
අමතක වීමක් වෙන්න බෑ කාටවත් මොකද 96න් පස්සේ වර්ල්ඩ් කප් එක ගෙන පළවෙනි වතාව 2014 ඒක ඉතින් මට සෑහෙන ලොකු මතකයක් ක්‍රීඩා කරන්න ආසම ක්‍රීඩාංගණය ක්‍රීඩාංගණය ඇත්තටම මම ලංකාවේ පල්ලිකලේ ග්‍රවුන්ඩ් එකට සෑහෙන ආසයි මම ලෝකේ හැමතැනම ගහලා තියෙනවා බේමකට පල්ලිකලේ ග්‍රවුන්ඩ් එකට හරි ආසයි විශේෂ හේතුව හේතුව ඇවිල්ලා මගේ මව්බිමේ හින්දා ඒකත් මට තියෙනවා සෑහෙන ආඩම්බරයක් විදිහටම ඒ වගේම ලස්සනයි හරිම ඔබ දවා ගන්න ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ඒකට හේතුවක් තියෙනවද ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම ආසයෙන් හිටියේ මහේන්ද්‍ර සිං ධෝනිව දවා ගන්න එයා තමයි මගේ පළවෙනි විකට්ටුවත් ඇත්තටම ඔබේ ක්‍රිකට් ජීවිතේ ක්‍රීඩකයෙකු අනුකරණය කරනවද කරා නම් ඒ කවුද නෑ මම ක්‍රීඩකයෙකු අනුකරණය කරන්නේ නැහැ කවදාවත් මොකද මම කැමති මගේම බ්‍රෑන්ඩ් එකක් තියාගන්න හැබැයි වුණාට මම ආස කරන ක්‍රීඩකයෝ සෑහෙන ඉන්නේ හැබැයි මම කවවත් අනුකරණය කරන්නේ නැහැ ආස කරන ක්‍රීඩකයෝ කිව්වොත් කීපදෙනෙක් ඉතින් මගේ ක්‍රිකට් ජීවිතේ පටන් ගන්න ඇවිල්ලා මගේ එකම ඩ්‍රීම් එක ඇවිල්ලා සනත් ජයසූරියත් එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරන එක ඒක මට ලබා ගන්න ලැබුණ 2010 දී ඒක තමයි මගේ තිබ්බ අරමුණ මම කියනවා ಜಾති දෙකක් ඔබ එකක් තෝරන්න ඕනේ. ටක් ගාලා තෝරන්න ඕනේ. එක් දිනද 20 20ද? 20 20. බෝලින්ද බැටින්ද? බැටින්. ශතකයේද හැට්‍රික් එකද? ශතකේ. BPLද CPLද? BPL. ෆුට්බෝල්ද රගර්ද? රගර්. බොලිවුඩ්ද හොලිවුඩ්ද? බොලිවුඩ්. ඊළඟ ප්‍රශ්නය ඔබ කැමතිම වාහනය මොකක්ද? මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ආසාව තමයි Land Rover Range Rover එකකට. ජංගම දුරකථනයේ වැඩිපුරම යූස් කරන ඇප් එක. එහෙම එකක් කියලා නෑ ගොඩක් ගේම්ස් තමයි ඉතින් ගහන්නේ ඇප් වලින්. ගහන ගේම් එක? ෆුට්බෝල් ගහනවා සෑහෙන. අවස්ථාවක් ලැබුණොත් ශ්‍රී ලංකාව හැර රටකට ක්‍රීඩා කරන්න කියලා මොකක්ද තෝරගන්න රට? මට ආරාධනා කරපු නවසීලන්තේම තෝරගන්න. කෙසේර මේ සම්මාන සමරුව වලින් එකක් තෝරගන්න කිව්වොත් ඔයා මොකක්ද තෝරගන්නේ? මේක තමයි පළවෙනි එක. මොකද මේකින්ද තමයි මට මේ හැමදේම ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා. ඒක ලැබුණට පස්සේ තිබ්බ achievement තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ දෙවුනුව මම තෝරගන්නේ මේක. මොකද ලංකාවේ ක්‍රීඩකෙක්ට තාම හම්බෙච්ච නැති දෙයක්. World 11 team එක man of the match. මම දෙපාරක් ගහලා තිනවා. මෙතන මගේ පළවෙනි ක්‍රිකට් හෙල්මට් එක අවුරුදු 15 දාපු ශ්‍රී ලංකා ක්‍රිකට් අන්ඩර් 15 නැෂනල් ටීම් එක. එතකොට ඊට පස්සේ මේ වර්ල්ඩ් 11 ගහපු හෙල්මට් දෙක දෙපාරක් සිලෙක්ට් වෙලා තිනවා මම. එතකොට මේකින්ද තමයි මට හැමදේම ලැබුණේ. මම මේකට තමයි ගොඩක් ආදරේ ක්‍රිකට් වලින්. අන්න හොම තමයි තිසර පෙරේරා ත්‍රී හිට් සෙග්මන්ට් එකට මුහුණ දුන්නේ. තව එක සෙග්මන්ට් එකක් තියෙනවා. අපි බලමු මේ සෙග්මන්ට් එකට කොහොමද තිසර පෙරේරා මුහුණ දෙන්නේ කියලා. තිසර අපි ත්‍රී හිට් සෙග්මන්ට් එකෙන් පස්සේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ ඔයා ගැන කතා කරන්න. කැමතිද ඔයා ගැන අපිට විස්තර කියන්න? ඔව් ඇත්තටම ඉතින් මම අවුරුදු 11 ඉඳන්ම ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඉතින් ඒ පටන් ගත්ත එක 96 වර්ල්ඩ් කප් එක බල්ල තමයි ගොඩක්ම ආසය තුනේ මේ කවදද දවසේ ක්‍රිකට් ගහන්න ඕනේ කියලා. ඉතින් ඒ අතරතුරේදී මම එක දවසක් අම්මට කිව්වා මේ මට සනත් අංකල් එක්ක මැච් එකක් ගහන්න ආසයි කියලා. ඒතකොට ඒ කාලේ මට අවුරුදු 7 96 වර්ල්ඩ් කප් එකේදී. එතකොට ඒක තමයි මගේ තිබ්බ ලොකුම ඩ්‍රීම් එක. ඉතින් මං අන්තිමට සනත් අයියත් එක්ක මම ගැහුවා 2010 වර්ල්ඩ් කප් එක වෙස්ට් ඉන්ඩීස් වලදී. එතකොට එයාගේ අන්තිම වර්ල්ඩ් කප් එක. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ තිබ්බ ලොකුම ඩ්‍රීම් එකක්. ඊට අමතරව තිබ්බේ කවදාරි දවසක මට මේ හැට්‍රික් එකක් ගන්න ඕන ආසාව ඇත්තටම තිබ්බා. ඉතින් ඒ නිසා මම 50 ඕවර් T20 දෙකම ගත්තා. පළවෙනි ආසියානු ක්‍රීඩකයා වුණා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම තිබ්බ හීනේ ඉතින් ක්‍රිකට කෙනෙක් වෙන්න තමයි. මේ සනත් අයත් එක්ක මැච් එක ගහපු දවසේ ඇත්තටම මතක් වුණාද අම්මට කියපු කතාව? ඔ මොකද අම්මා මට මේ ඊට පහුවෙන්දත් කතා කරලා කිව්ව විස්තරේ මේ මොකද පුතා ඔයා හිතන් හිටපු දේ වුණා නේද කියලාත් ඇහුවා. මං කෝවා මේ එහෙමයි කියලා වෙල. එතකොට සනත් අය එතකොට මං හිතන්නේ පාර්ලිමේන්තු යන්න සිලෙක්ට් වෙලා හිටියේ එහෙදි. ඉතින් එතකොට මං සනත් අයට ওই විස්තරෙත් කියලා තිබ්බා. ඉතින් සනත් අය හොඳයි මල්ලි කියලා වෙල. එතනදී ඉතින් අපි අයින් වෙලා ගියා මොකද සනත් අයගේ තන්තිම් මැච් එක. ඉතින් ඒක ලොකු සතුටක් ඉතින් එහෙම දෙයක් වෙච්ච එක ගැන.
තිසර ඔබේ පෞද්ගලික තොරතුරු අපි කතා කරොත් අම්මා තාත්තා ඒ විස්තර පොඩ කතා කරමු කොහෙද උපන් ගම විස්තර කරමු මම උපන් කොළඹ උපන් ගම එතකොට මට ඉන්න අක්කලා දෙන්නෙක් අම්මයි තාත්තයි ඊට පස්සේ මම අවුරුදු කියන්නේ සාමාන්‍යයෙන් 10 වසරේ 11 වසරේ විතරේදී මගේ බිරිඳ හම්බුණා අපි දෙන්න යාළු වුණා ඒ කාලෙදි ඊට පස්සේ ඉතින් අපි මං ඊට පස්සේ මගේ ගම තිබ්බේ මං ඉපදිච්ච ගමන් ගියේ කොටුගොඩට මිනුවන්ගොඩ කොටුගොඩ එතකොට එහෙන් මම එහෙ ඉඳන් හැමදාම සෙන් ජෝසප් ඇවිල්ලා ඉවරලා ඉතින් නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙච්ච ගාම මම කොළඹින් ගියක් ගත්තා මොකද හේතුව අපේ ප්‍රැක්ටිස් වලට හරි අමාරු නිසා ඉතින් 2009 ඉඳන් ඊට පස්සේ මං කෙලිම මේ ගෙදර තමයි ජීවත් වුනේ මගේ බිරිඳත් එක්ක එතකොට තිසර මේ ඔබ සහ ද වත්මන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඒ වගේම ඇන්ජලෝ මැතිස් ඔබ ඔක්කොම එක පාසලේ ශාන්ත ජෝසප් විද්‍යාලේ පාසල් කාලයේ සුන්දර මතකයන් එහෙම මොනවද ක්‍රිකට් ගහද්දී එහෙම නැත්නම් පාසලේ ඔය ඉගෙන ගන්න වෙලාවේ හැරි මොනවද තියෙන සුන්දර මතකයන් ඇත්තටම ඇන්ජලෝ මැටෙලි අවුරුද්දක් වැඩිමල් දිමුත් අවුරුද්දක් වැඩිමල් අපි එක ක්ලාස් එකේ ඉඳලා නැහැ අපි ඔක්කොම කියන්නේ ෆස්ට් 11 ටීම් එකේ හිටියා එතකොට එක කාලෙකදී රොෂෙන් සිල්වායි මමයි එකට හිටියේ පන්තියේ එතකොට හොඳ මතක සටහනක් තින්නේ එකම එකයි මට මතක විදියට එක දවසක් අපි පැවිලියන් එකේ ඉද්දී අපේ පූල් එකේ වැඩ කරන අය කෙනෙක් කිව්වා මේ රොෂෙන් සිල්වායෙන් ඇහුවා මේ ටී-ෂර්ට් එකක් දෙන්න පුළුවන්ද මල්ලි කියන එතකොට රොෂෙන් සිල්වා ළඟ ටී-ෂර්ට් එකක් ඇවිල්ලා තිබ්බේ නැහැ වැලේ වේලෙන්න දාලා තිබ්බ ටී-ෂර්ට් එකක් ඒක දුන්නා දුන්නට පස්සේ අරයා පූල් එකේ ළමයා තරන් ගියා ඊට පස්සේ ඔන්න චුට්ටකලදී ඇන්ජලෝ මැතිව්ස් එනවා කෑ ගහගෙන මගේ ටී-ෂර්ට් එක කෝ කියන්නේ. ඉතින් බලන් යද්දී රොෂෙන් සිල්ලා දීලා තින්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ටී-ෂර්ට් එක. ඒ හිතලා කරපු කතාව. හිතලා නෙමෙයි ඒ කියන්නේ දන්නේ නැහැ කවුද කියලා වෙලලා දීලා. අර අර ළමයා ඉල්ලන හින්දා දුන්නා. ඉතින් චුට්ටකලදී ඇන්ජි කියනවා මේ මට කොහොමගේ ටී-ෂර්ට් එක හොයලා දෙන්න කොහොම හරි කරලා හොයලා දෙන්න මට ඇඳ යන්න ගන්න නැහැ කිකි දැන් කෑ ගහනවා. ඉතින් බන්ටිය රොෂෙන් සිල්ලා ඇවිල්ලා මට කියනවා මේ තිසර මාර සීන් එක බලන් යද්දී එන්ජිගේගෙන දීලා තින්නේ කියලා චුට්ටකලාදී එන්ජි කියනවා මගේ මේ ටී-ෂර්ට් එක ගත්ත කාරණා මේ සීසන් එකේ එක ලකුණක්වත් අදින්නේ නැහැ කියලා ඔන්න කිව්වා රොෂෙන් සිල්වට ඒ සීසන් එකේම ලකුණු නැහැ ඒක තමයි සෑහෙන හොඳ මතකයක් මොකද තාමත් රොෂෙන් සිල් හම්බුනම කියනවා අයි ජීවිතේට එන්ජියාගේ ටී-ෂර්ට් එක නම් වැරදිලාවක්වත් දෙන්නේ නැහැ කියලා ඒක නෑ ඇන්ජලෝ මැතිස් දෙයක් කිව්වොත් අනිවාර්යෙන් වෙනවම තමයි ඒක තමයි කියන්නේ කට්ටි එනම් මොකක් හරි හොඳ දෙයක් එන හැට්‍රික් එකක් ගන්න ශතකයක් ගන්න වගේ දෙයක් කියව ගන්න බැරි වෙයිද කියලා කියන්න ඕනේ දැන් ඉස්සරහට ක්‍රිකට් ගහද්දි තිසර ස්කෝල ගැන කියද්දි මට අහන්න හිතුණා මේ ඔබ මුලින්ම පාසල් ගියේ කොහෙද මුලින් සෙන්ට් ජෝසප්ද නැත්නම් වෙන පාසලකට ගියාද ඔව් ඇත්තටම මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ සෙන්ට් ඇන්තනිස් වත්තල ස්කෝලෙන් එතකොට මම මුලින්ම ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකෙක් නෑ මම මුලින්ම ඇත්ලටික් කරේ එතකොට මම අපේ ඉන්ටර් ස්පෝර්ට් මීට් එකේදී සොෆ්ට් බෝල් ටෝර්නමන්ට් එකක් තිබ්බා ඒකෙදී මම දාන බෝලට හයව ගහලා ඉවර පොඩි කාලෙම මගේ පළවෙනි කෝච් හිටියේ ජෝසර්ණ මුත්තුපුල්ලි කියලා ඊට පස්සේ කෝච් කතා කරලා කිව්වා පුතා වා එන්න හાર્ඩ් බෝල් ගහන්න එන්න කියලා ඉතින් මම ගිහිලි වෙරලා එතකොට මම දකුණෙන් බැට් කරේ ඒ කියන්නේ රෝං හෑන්ඩ් කියන්නේ අත් දෙක මාරු කරලා ගහවේ ඉතින් මම ලෙද බෝල් ගහද්දි මගේ මෙහෙ උරේස් ඔක්කොම රිදෙනවා ඒ වැරදියට ගහන හින්දා ඉතින් ඊට පස්සේ ඒ සර් කිව්වා මේක නම් අමාරුයි වට ඉස්සරහට යන්න ඔයා ඔහොමම ලෙෆ්ට් හෑන්ඩ් එකට හැරෙන්න කියලා ඉතින් මම ගෙදර ගිහිල්ලා ටෙනිස් බෝලයක් දදා ඒ පැත්තට ගැහුවා ඉතින් මම පොඩි කාලේ හිටියේ රෝං හෑන්ඩ් ගහන රයිට් හෑන්ඩ් කෙනෙක් විදියට ඊට පස්සේ එහෙමම ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් වුණා ඊපස්සේ ජෝසර් නුත්පුල්ලේ සර් තමයි මගේ පළවෙනි කෝච් ඊපස්සේ සෙන්ට් ඇන්තනිස් එකේදී මම සෙන් ජෝසප් එකත් එක්ක අපිට අන්ඩර් 13 අන්ඩර් 15 මැචස් වගේ තිබ්බා ඒකදී මම බෝල 50කට තරයි ලකුණු 100ක් ගහලා ඉවරලා මට එතකොට සෙන් ජෝසප් එකේ හිටපු කෝච් හර්ෂ දීසිල්ලා සර් එයා මට කතා කරා එන්න පුළුවන්ද සෙන් ජෝසප් එකට අපි ස්කෝලර්ෂිප් එකක් දෙන්නම් කියලා ඉතින් මම පළවෙනි අවුරුද්දේ ගියේ නෑ අතර මට යාළුවෝ දාලා යන්න බෑ කියලා හේතුව දැසේ අයිත් දෙවනි අවුරුද්දෙත් මම ඒගොල්ලන්ටම ගහව බෝල 60 ගානකට 150 ගානක්. ඒ එතකොට ඔබට වයස කීයද? මට අවුරුදු 14ක් විතර ගියති. 14 15 වගේ. එතකොට ඊට පස්සේ අයිත් මේ හර්ෂස කතා කරලා කිව්වා අපේ අම්මටම කතා කරා. අම්මා ඉස්කෝලේ ටීච් කරා. එතකොට අම්මට කිව්වා මෙහෙමයි මේ පුතාට හොඳ ටැලන්ට් එකක් තියෙනවා කොළඹ ඉස්කෝලේකට එවන්න කියලා. දැසේ මට මං ඇත්තට ශිෂ්‍යත්වේ පාස් වෙලා මට ආවා DS නායක කරුණාරත්න
එකනේ බෞද්ධ ඉස්කෝල ගොඩක් ආවා. එතකොට ඒ අතරතුරේදී ඒ කියන්නේ මට කතෝලික ඉස්කෝලයක් මට ආවේ නැහැ මම කතෝලික ආභාෂයකින් ඉන්නේ මේ කෙනෙක් නිසා. එතකොට මට එහෙම ආපු නැති හින්දා මම සෙන්ට් ඇන්තනිස් එකේම හිටියා. එතකොට තමයි ස්කෝලර්ෂිප් එකක් සෙන්ට් ජෝසෙෆ් එකෙන් ආපු හින්දා අම්ම කිව්වා මේක හොඳ ස්කෝලයක් යන්න කියලා. ඊට පස්සේ මම 2004 දී ගියා සෙන්ට් ජෝසෙෆ් එකට. එතනින් ඉඳන් තමයි මම මගේ ක්‍රිකට් ජීවිතේ සෑහෙන්න ඉදිරියට ගියේ මොකද මම 2004 ඉඳන්ම නැෂනල් ස්කෝඩ් එකේ ඉඳලා තිනවා අවුරුදු 15න් පහල 17න් පහල 19න් පහල ඔක්කොම ඉඳලා තිනවා. ඊට පස්සේ හර්ෂ ඒ ඉස්සර මම ඕපන කෙනෙක් පොඩි කාලේදී. එතකොට හර්ෂ දිසිල්ල සර් කිව්වා අපේ ටීම් එකටයි වාට නැෂනල් ස්කෝඩ් වලටයි යද්දි වාට මිඩල් ඕඩර් ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ගියොත් වාගේ ක්‍රිකට් වලට හොඳයි කියන. ඒකට හර්ෂ සර් තමයි මාව දැන් ඉන්න තත්ත්වයට ගෙනාවේ ඇත්තටම. මොකද එයා කිව්වෙ ඉඳ තමයි මම නම්බර් 6 ගහලා මාස් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට ක්‍රිකට් ඉස්සරහට ගිහින්. ඉතින් මං අදටත් හර්ෂ සර්ට ඉතින් ස්තුති කරනවා ඒ ගත තීරණය වැරදිලා නැහැ කියන. තිසර ඔබ 2009 දී එක් දින වරම් හිමි කර ගන්නවා ඊට පස්සේ හරියටම අවුරුද්දකට වගේ පස්සේ 2010 දී 2020 වරම් හිමි කර ගන්නවා මේ කාලෙදී අපි හැමෝම දැක්ක ඔබ ඉතාමත් ප්‍රවේගකාරී පිටිකරුවෙක් පන්දු යවන්නෙක් ඔබ දක්ෂතා විශාල වශයෙන් පෙන්නවා හැබැයි කාලයත් එක්ක ඔබේ ඒ රිද්මය ටිකක් ගිලිහිලා යනවා මොකක්ද මේකට හේතුව ඇත්තටම මම 2009 දී ජාතික වරම් ලැබුවට පස්සේ මට ඒ කියන්නේ අර හැම මැච් එකක් කියන්නේ අපි මැච් පහේ සීරීස් එකක් ගහුවොත් එම කදක්ක මට පහම හම්බෙලා නැහැ. මොකද ඒතකොට මම පොඩි. ඉතින් අර සීනියර් ප්ලේයර්ස්ලා ගහන්න ඕන හින්දා අපිට එකක් හෝ දෙකක් තමයි ලැබෙන්නේ. ඒකෙදී ඉතින් මෙහෙම මම දැන් මම ඉන්න සීනියර් ප්ලේයර් කෙනෙක් විදිහට මම කවදාකවත් හිතන්නේ නැහැ අපි දැන් ඉන්න ජූනියර් ප්ලේයර් කෙනෙක්ට එක මැච් එකකින් දෙකකින් කවදාකවත් ස්ටේබල් වෙන්න පුළුවන් කියලා. කියන්නේ මම ඇත්තටම නායකෙක් විදිහට මම බැලුවේ මට මැච් පහක් ගහන්න ඕනේ එකම ටීම් එකක් විදියට. ඒ නිසා ඉතින් ඒ කාලේ මට ඒ දේවල් ගොඩක් ලැබුණේ නැහැ. ඉතින් එක මැච් එකක් ලැබිලා ඒත් ඊළඟ ටුවර් එකේ තමයි ඒත් මැච් එක ලැබෙන්නේ. හැබැයි උනට මම කවදාවත් පසුබැස්සේ නැහැ. මම මගේ කාලේ එනකම්ම මම අල්ලගෙනම ගියා. එහෙමින්ද තමයි අද මම මෙහෙම සක්සස් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ හැබැයි පසුබෑම් වලට ලක්ුණේ හේතුව ඇවිල්ලා මම පර්ෆෝම් නොකරත් නෙමෙයි. මම පර්ෆෝම් කරලා තියෙන හැබැයි මට අර ඒ දවස්වල තිබ්බ අපේ අර පවර් ප්ලේ කියලා මේකක් තිබ්බ. එතකොට ඒ කියන්නේ 12 වෙනි ක්‍රීඩකයාට බැට් කරන්න හරි බෝල් කරන්න හරි පුළුවන් ඒක එක අවස්ථා තිබ්බ. එතකොට ඒ වගේ අවස්ථාවල්දී මාව යොදව ගත්තේ අර පවර් ප්ලේ එකේ හයියෙන් ගහන්න. එතකොට ඊට අමතරව හොඳ බෝල කෙනෙක් ඊට පස්සේ ගහන්න පුළුවන්. ඒක එක රූල්ස් වෙනස් වුණා. හැබැයි දැන් ඒ රූල්ස් නැහැ. ඉතින් මං හිතනවා මේ දැන් නම් මට එක දිගට මැච් ගහන්න පුළුවන් කියලා මොකද දැන් අපි මැච් වෙලා තියෙන්නේ අපි ඒ කියන්නේ පොඩි කාලේ අර ගිය ගමන් 6 4 ගහලිවැල් එකපාර අවුට් වෙලා එනවා ඒක ඇවිල්ලා අපි අර පොඩි කාලේ තිබ්බ මේ රූටින් එකනේ ඉතින් හැබැයි වුණාට දැන් අර මැච් වෙලා තියෙන හින්දා අපිට දැන් සිංගල් එක ගහන්න පුළුවන් 6 4 ගහන්න පුළුවන් ඒ නිසා හැම කෝච් කෙනෙක්ටම ඒක දැන් අපි ගැන දැනලා තියෙන හින්දා තමයි අපි එක දිගට මැචස් ගස්සන්නේ ඉතින් පොඩි කාලේ ඕනම කෙනෙක්ට ඉතින් අර ඒ අර පොඩි හිතවලනේ තියෙන්නේ ඉතින් ඒ නිසා මං හිතනවා හැබැයි මම දැනුවත් මම අන්ඩර් පර්ෆෝමින් හිටියේ නැහැ. මොකද මට මම හැම මැච් එකේම මට ඕල් රවුන්ඩර් කෙනෙක් ඉඳන් මම එක්ක බෝල් කරලා එක්ක බැට් කරලා ෆීල් කරලා මට තුනෙන් එකක් අනිවාර්යෙන්ම මම කරනවමයි. ඒ නිසා මේ ඒක ඉතින් වෙලාව තමයි ඉතින්. තිසර ඔබ 2011 දී ටෙස්ට් වරම් හිමි කර ගන්නවා. ඔබ ටෙස්ට් තරඟ 6ක් වගේ තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඇයි ඒ ඔබ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න කැමති නැද්ද? එහෙමත් නැත්නම් ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න? මගේ අන්තිම මැච් එක 2011 මම ඒකෙත් ලකුණු 75ක් ගහලා විකට් 5ක් ගත්ත ක්‍රීඩකේ. එතනින් පස්සේ මට ලැබුණේ නැහැ. ඉතින් මම ඒකේ පස්සේ වැඩි එලවන්න ගියෙත් නැහැ. මම දන්නේ නැහැ ලැබුණේ නැත්තේ කියලා. ඉතින් ඊට පස්සේ මම බැලුවා මොකද මම සෑහෙන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහන ක්‍රීඩකෙන් නිසා මේ මම ඒත් හිතුවා 2013 වෙනකම් මම බැලුවා මට ආයිත් අවස්ථාවක් ලැබෙයිද කියලා. අවුරුදු දෙකක් මම බලන් හිටියා. මට ලැබුණේ නැහැ. ඊට පස්සේ මම ආයෙත් 2014 මුල ටෙස්ට් වලින් රිටයර් වුණා. හේතුව ඇවිල්ලා මට ඒ කියන්නේ මං වගේ තව ටෙස්ට් ප්ලේ කෙනෙක්ට චාන්ස් එක දෙන එක හොඳයි කියලා දුන්නා. මොකද මම මැච් ගහන්නෙත් නැහැ. මාව හැමතිස්සෙම ස්ටෑන්ඩ් බයි තියෙන හින්දා. ඊට පස්සේ මං කරපඩි මං ටෙස්ට් වලින් රිටයර් වුණා. ඊට පස්සේ මං T20 1 days විතරක් මම ගහන්න ફોකස් කරා. ඉතින් හැබැයි මම 2011 අන්තිම මැච් එකෙන් පස්සේ මට ලැබිච්ච නැති එක මං දන්නේ නැහැ මොන හේතුවක් මතද කියලා.
ඉතින් මම කියන්නේ වැඩියට කරලා නෙමෙයි මට ලැබුණේ අන්තිම මැච් එකේ ලකුණු 75 විකට් 5යි අරන් ඉන්නේ ඒ ප්‍රතිවාදී රට මතකද ඔබට පකිස්තානයේ පල්ලේ කෙලේ අපි ලංකාවේ ගහුවේ පකිස්තානත් එක්ක ඉතින් එතනින් පස්සේ ඉතින් මට හිතාගන්න බැහැ මොකද උනේ කියලා බැවෙමඩි මම මට ඊට පස්සේ මම ක්‍රිකට් T20 1 days වලට ફોકસ කරපු වින්දා මම හිතනවා මගේ ක්‍රිකට් එක නැවතුනේ මම තවත් දැන් මම ලෝකෙින් හයිස්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ඉතින් ඒක ඉතින් එක්තරා ඒතකොට මම ටෙස්ට් ක්‍රිකට් නවත්තපු හින්දා දෝ කියලා හිතුණා ඒ වාසිය ලැබුණේ කියලා අපි නැවතත් විශේෂාංගයක් වෙනුවෙන් යොමු වෙන්නයි සූදානම් වෙන්නේ මේ විශේෂාංගය අපි නම් කරලා තියෙන්නේ බවුන්සර් කියලා තිසර ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් අහන්න යන්නේ මම අහන්නද පළවෙනි ප්‍රශ්නේ ඔයාලා ඇස්තිද උත්තර දෙන්න ඔව් ඇස්ති ඔන්න පළවෙනි ප්‍රශ්නය මම ක්‍රීඩකයෝ 3 දෙනෙක් කියනවා ඔයා කියන්න ඕනි මේ ක්‍රීඩකයෝ 3 දෙනාගෙන් කාටද වැඩිපුරම කේන්ති යන්නේ කියලා අනුපිළිවෙලට හදන්න ඕනි පළවෙනි ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිස් අනිත් එකේනම් දිමුත් කරුණාරත්න කියපු විදිහටම තමයි පිළිවෙල ඒ කියන්නේ මම දැනගෙන කියලා දෙනවද ඔය වගේ තමයි හරි මේ අය අතරින් අහිංසකම ක්‍රීඩකයා කවුද කියලා කියන්න කියන්නේ අනුපිළිවෙලට කියන්න ඕනි දසුන් ශානක දනංජයද සිල්වා නුවන් ප්‍රදීප් නුවන් ප්‍රදීප් දසුන් චානක දනංජලි සිල් ටීම් එකේ හොඳටම නටන්න පුළුවන් කාටද? දික්වැල්ලට ටීම් එකේ කුකුල් කේන්තිකාරයා කුකුල් කේන්තිකාරයා ඒත් දික්වැල්ල තමයි ටීම් එකේ ආගමට දහමට වැඩිපුරම ලැබි ක්‍රීඩකයා මම වෙන කෙනෙක් කියන්න ආගමට දාමට චන්දිමාලුත් සැහෙන්ද ආගම දාමට ලැබි කෙනෙක් චන්දිමාල් ගන්න පුළුවන්ද අපිට පුළුවන් හරි ඊළඟ එක ඔබට ගායනා කරන්න පුළුවන්ද බෑ මම කියනවා මේ වෙලාවේ ඔබට මතකයට එන ගීතයක පද දෙක පේලි දෙකක් කියන්න කියලා. ටක් ගාලා ඔළුවට එන ගීතය මොකද්ද? මලට බඹරේ කුසේ සිතට උබ එනවා. ඊළඟ ප්‍රශ්නය ටීම් එකේ වැඩිපුරම ජංගම දුරකථනය භාවිත කරන ක්‍රීඩකයා කවුද? දික්වැල්ල ඊළඟ ප්‍රශ්නය මම ඔබට දෙනවා එකපාරට ඇමති කෙනෙක් වෙන චාන්ස් එකක්. හරිද? හැබැයි ඔයා ඇමතිකම කරන්න ඕනේ නැහැ. ඔයා කියන්න ඕනි මේ මම කියන ෆීල්ඩ් වලට කවුද සුදුසු ක්‍රිකට් කණ්ඩායමෙන් කියලා. පළවෙනි ෆීල්ඩ් එක සෞඛ්‍ය ඇමති වෙන කවුද සුදුසු? ඇන්ජලු මැතිව්ස්. අධ්‍යාපන ඇමති වෙන්න? දිනේෂ් චන්දිමාල්. අන්තිම අමාත්‍යංශය කාන්තා හා ළමා කටයුතු ඇමති. නිරෝෂන් දික්වැල්ල හොඳයි මම හිතන්නේ. ඇයි ඔයගොල්ලෝ මේ හැම එකටම දික්වැල්ලව ගන්නෙ? මොකද හේතුව එයා හැම දෙයකටම ඉන්වෝල් වෙනවා ඉතින් එයා එයාගේ නම කියන එක අපිට ලේසි. ඊළඟට චිත්‍රපටයක රඟපාන අවස්ථාවක් ලැබුණොත් රඟපාන්න කැමති හොලිවුඩ් චිත්‍රපටයකද එහෙමත් නැත්නම් බොලිවුඩ් චිත්‍රපටයකද? මේ දෙකම අදාළ වෙන්නේ නැහැ මොකද මට හම්බෙන්නේ නැති නිසා. බැන්ද මචං. උඹත් බැන්දද? බැන්ද මචං. කොහොමද නෝන? අපරාධ කියන්න බෑ. දේවතාවියක් වගේ. අපිට කොහෙන්ද ඉතින් එහෙම කියන්න වාසනාව?
බත් මං වගේ බොරු කියහන් නෑ ඔබට හම්බ වෙනවා හම්බුණා කියලා හිතන්නකෝ දෙකම එකපාර ඔෆර් කරනවා එතකොට බොලිවුඩ් වලට යන්නම්කෝ හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නය චිත්‍රපටයේ රඟපාන්න බාර ගන්න බොලිවුඩ් නිරිය කවුද නෑ මම මේකෙන් ඉතින් අධ්‍යක්ෂකවරයා දෙන නිලිය නෑ එයා කියනවා ඔබ කැමති ඉස්සර පෙරේරා කැමති කෙනා තමයි මම මගේ ෆිල්ම් එකේ මේන් ඇක්ට්‍රස් විදිහට ගන්න කියලා එහෙම ඉතින් දැන් බොලිවුඩ් ඉඳන් ඉතින් සැහැඳ නිලිය ප්‍රමාණයක් ඉන්නවනේ ඉතින් කැමති කෙනෙක්ව ගන්න මේක ප්‍රශ්නයක් නෑ ඔයා කියන්න ඕනි මට මෙයා තමයි ඕනි කියලා මම එහෙම නිලියන්ගේ නම් ගොඩක් දන්නේ නැහැ ඉතින් දෙන කෙනෙක්ගේ එකක් ගන්න ඒක ඇඟ බේර ගන්න උත්තරය අවසාන වශයෙන් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුනා නම් කවුරු වෙයිද බිස්නස්මන් කෙනෙක් වෙයි ඉතින් බොහොම ස්තුතියි නං අපේ බවුන්සර් සෙග්මන්ට් එකත් එක්ක එකතු වුණාට හරි මොකද හිතන්නේ බවුන්සර් සෙග්මන්ට් එක ගැන ගොඩක් හොඳයි ඉතින් සතුටින් කාලය ගත කරා හොඳ ප්‍රශ්න වගේකුත් ඉතින් ඇහුවා ඒවට හොඳට මම උත්තර දුන්නා දික්වැල්ලගෙන් අභියෝගයක් ආවොත් මොකද කරන්නේ මේ දීපු උත්තරවල හැටි වැඩිපුරම ඉන්නේ දික්වැල්ල අභියෝගයක් දෙන්න තරම් බෑ මොකද හැම දෙයකම මේ මං කියව දේවල් ඇත්ත ඉතින් එහෙනම් බොහොම ස්තුතියි ඉතින් අපිත් එක්ක එකතු වුණාට මේ සෙග්මන්ට් එකට හොඳයි thank you වේද තිසර ඔබ තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුවත්ත්වය ලබා ගත්තේ ඒ වගේම තමයි ශ්‍රී ලංකා වාර්තා රසක් සමගින් නව ශ්‍රීලන්තයට එරෙහිව ඔබ ලකුණු 140ක් රස කරනවා මම කැමති ඒ සුන්දර මතකය ඔබත් එක්ක මතක් කරනවා නම් දැන් මම තමයි පළමු ආසියානු ක්‍රීඩකයා 50 ඕවර් හා T20 දෙකම ලබා ගත්ත එතකොට ඉතින් ඒක ලොකු සතුටක් මොකද මම ඇවිල්ලා ඕල් රවුන්ඩර් කෙනෙක් කියන්නේ මම ජෙනුයින් බෝලර් කෙනෙකුත් නෙමෙයි ජෙනුයින් බැට්ස්මන් කෙනෙකුත් නෙමෙයි හැබැයි මට අපි ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට ඉන්නවා ඉතින් එහෙම තියෙද්දි හැට්‍රික් පළවෙනි ආසියානු ක්‍රීඩකයා වුණාමත් ඒක ලොකු ඒ කියන්නේ සතුටක් සහ අඩම්බරයක් තියෙනවා ඒකම 140 ගහපු මැච් එක ගැන කල්පනා කරොත් එහෙම අපි ලකුණු 60 විතර එකට පහක් ගිහිල්ලා තිබ්බේ ඊට පස්සේ හෙමිට ඇදගෙන ඉතින් පුළුවන් තරම් ආවා ඒත් ටේල් එන්ඩ් එකත් එක්ක මම ලකුණු 100ක් ගැහුවා ඉතින් ඒක අයිත් අමතක වෙන්නෙත් නෑ ඒක මම එහෙම රාමු කරලා තිනවා මගේ බැට් එක මොකද අයිත් 140 එක කියන්නේ මම යන පොසිෂන් එකේ මං හිතන්නේ මට එච්චර ලොකු ප්‍රමාණයක් අයිත් ගහන්න හම්බෙයි කියලා මොකද දැන්ටමත් නම්බර් 7 ගහනවා කියන්නේ මට වැඩි වුණොත් ඕවර්ස් 10 නැත්තම් 12 හම්බෙන්නේ ඉතින් මට ඒ මැච් එකේදී හම්බුණා ඕවර්ස් 25ක් විතර බැට් කරන්න ඉතින් ඒකෙන් මම උපරිම ප්‍රයෝජනේ ලබා ගත්තා ඉතින් ඒක හොඳ මතකයක් මොකද නව ශ්‍රීලන්තේ ඒ ක්‍රීඩාංගණයේ හිටපු සියලුම දෙනාම අනිත් එකේ මැච් එකේ පරාද වුණත් ප්‍රථම අදාට මට තමයි හම්බුනේ පෙරදිච්ච කණ්ඩායමේ ක්‍රීඩකෙට් මෑන් ඔෆ් ද මැච් හම්බුණා ඒ මැච් එකේදී ඉතින් ඒකත් හොඳ ආඩම්බරයක් තිසර ඔබ ඉන්දියන් ප්‍රීමියර් ලීග්, බංග්ලාදේශ ප්‍රීමියර් ලීග්, ඒ වගේම බිග් බෑෂ් ලීග් තරගාවලිය, කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය මෙන්න මේ කියන හැම ප්‍රීමියර් ලීග් තරගාවලියකටම සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රීමියර් ලීග් තරගාවලි වලින් ඔබ ලබා ගන්න අත්දැකීම් කොහොමද ඔබේ ක්‍රිකට් ජීවිතයට ඔබ යොදා ගන්නෙ? ඇත්තටම ඒක සෑහෙන්න පිටුවහලක් වුණා මගේ ක්‍රිකට් ජීවිතේට. මොකද මම නායකයෝ සෑහෙන්න නායකයන්ගේ යටතේ මම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ ලීග්ස් වල ගිහිල්ලා ගහන එක මොකද සමහරලාට අපි ප්‍රොෆෙෂනල් උන් නැත්තම් අපිට ඒ ලීග් එකක ගිහිල්ලා ගහන්න බෑ මොකද එතනට ගියාම කැප්ටන් කෙනෙක් කියන්නේ ඒ රටේ වෙන රටක හෝ ඒ රටේ ඉන්න හොඳම ක්‍රීඩකයා. ඒගොල්ලෝ අපිට මීටින් එකක්වත් දාලා මේක කරන්න කියන්නේ අපි එතෙන්ට යන්නේ සිලෙක්ට්ලානේ. එතකොට ඉතින් අපි අපේ දේ කරේ නැත්තම් අපිට කවදාවත් එතන රැඳිලා හිටින්න බෑ. ඒ හැමදේම හොඳට කරපු හින්දා තමයි මාව හැම ෆ්‍රැන්චයිස් එකකින්ම මාව සිලෙක්ට් උනේ. ඉතින් ඒ හින්දාම තමයි ගොඩක් මාට දැන් හයිස් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් විදියට ඉන්නවා මම. ඉතින් ඒ ලැබිච්ච අත්දැකීම් මට ලංකාවේ මැචස් වලදී සෑහෙන්න පිටුවහලක් වුණා. මොකද හේතුව ඒ හැම ක්‍රීඩකෙකින්ම ලැබිච්ච අත්දැකීම් මේ වගේම අවවාද ගොඩක් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම අරගෙන හැබැයි අපි අයිත් ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක ගේම්ස් ගහද්දී අනිත් රටවල් වල ඒගොල්ලන්ගේ දේවල් මම හැමදෙසෙම අපේ කියනවා මම ශ්‍රී ලංකා ටීම් එකේ ඇනලයිසර්ට ඒතකොට ඉන්න කැප්ටන්ට ඔක්කොම මම කියන ගොඩක් කට්ටියත් මගෙන් අහනවා මේ තිසරවා මේ අතේ ගහලා තියෙනව නේද කිව්වම ඉතින් මම ඒකට පුළුවන් තරම් කියනවා ඌ මෙයාගේ මේක වීක් කිව්වම අපිට ඒ වගේ අවස්ථාවේදී ගොඩක් උදව් වෙලා තිනවා මම මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එක ගහපු එකකින්
ඉතින් මගේ ක්‍රිකට් එක දිනු වෙන්නත් ගොඩක් හේතු ඇවිල්ලා මොකද අර ඒ ඉන්න රටේ කට්ටියත් එක්ක අපි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා මොකද හතර දෙනයි ගහන්න පුළුවන් අපේ කියන්නේ ෆොරින් ප්ලේයර්ස් දැන් ඉතින් හතරට එන්න මම සෑහෙන්න ෆයිට් එකක් දෙන්න පෙයිනේ මං ගහලා තියෙන හැම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකේම හතර දෙනාට අනිවාර්යයෙන්ම ඉඳලා තියෙනවා ඒ නිසා ඒකත් ලොකු කියන්නේ මගේ ලොකු සක්සස් එකක් මොකද ලෝකෙම ඉන්න फॉरेन प्लेयर्स हतर दिन गहन मगेने का लेसी अडन थिंग एक लोग पिटवाला को ना मगे श्रीलंका क्रिकेट क्रिकेट जीवित हेम बलो तीसर मंगिता ने ओब देशीय वशेन सह जात्यांतर वशेन विशाल भूमिकारो रसाख्यटते क्रीडा कलते ना इतिंग ओब मुखाग्ध हिता ने वर्तमान श्रीलंका क्रिकेट कांडा मट नव भूमिकारो एक कहविलो मुहूर्त एक इदिरी गमन ज्ञान ओबट मुखाग्ध हिते कोई वगे वेद निकी यात्र समग श्रीलंका क्रिकेट कांडा में इदिरी गमन ऐतम मम मिकिया फ्रेंचाइज क्रिकेट वाले इंदल फस्ट टाइम हिटी अब मैं हालाती देवाणु या सहैंड किलिंग अड़कर पुद्गली कीतम अब आरचे अब दंट मत श्रीलंका क्रिकेट कंडे विन मुखद हेतु प्राक्टिस अनिवार्यम अभी प्लेयर्स ओन देवाट वेडिये या मेक मे टागट का रोन मटमे इन इतोट एक कथकट हाई मुकद हेतु प्लेयर्स मल्ल इन अरे एक दैकमक इन थिंग एवगे दैक विनयक हाई अपे खंडाएम दम मे दस पशु भैम लकला वस्तावक इवनी स्ट्रेट फॉर्वर्ड अडकर कोच के खंपच्चे अभी मंगित सहन हाई के लिए लंका टीम मेक तीसरा अवसान वशे मग हन कमती क्रिकेट जीवित वे अनागत बलापुर मुखात ए वगे मित्रंट इनका मे आप गमने अनिवार्य स्तुतिकरण कट्टी अभी पोडा के कट्टी कथा ओ एट क्रिकेट जीवित बलापुर तीयन तवत् वर्ल्ड कप कोहमर के अभी रिटायर्ड का गेन नोनी वर्ल्ड कप फाइनल गुड़क हिटपू साजिक अब दाह तम अब लंकावट जग्रहण लबिनी इक बलापुर तब इक वर्ल्ड कपमर लंकावट गेन दी अंदे रिटायर्ड का इक तम लोक बलापुर क्वेश्चे इतकोट मट एट स्तूतिवंतर सहेंड दिन सामान नम्मत को तिड़ दीन इतने मुलिम मगे पड़ी का पटंग मगे अम्मे रात्र अल तिन्टे मूडक स्तूति पड़ी का क्रिकेट गापिंदे को मट सहेंड उदौकरा मैं क्रिकेट जीवित इसमें अंद एक क्रिकेट जीवित आवट पास मगे हिटपू मुल पूनकर जो सन्न मुत्पुले सर इट पास स्कूल जीवित अवसान कम हिटबू हर्ष डिशीला सर एदना मत सहेंड मंग कोचस एटते इंदलतीवा अब मेदिन तय मगे मूल गुरु दिना थिंग ये हेम गुरु मंग स्तुति मत मेवनी क्रिकेट जीवित लबादेड करपू दऊट इट पास मम अवृद्ध दहनमेदी विश्वविद्यालय मगे बिरीद मम विवाह इतनी पसनी ये बीच सहयोगी मंगिता कवद तम दर अंदोद हेतु अभी रटे ने मृद्धन मस दुलास दर रटेने तेसा ये वगे कपगिरी मकर बिरीद मंग सहेंड सत्टेनो अलग वासना वकील हेतना मुकद क्रिकेट जीवित इसे अंड एतरम अपे फैमिली एकट लुकू देती नौकर क्रिकेट के निकट काल सहन अड़ी पौल तेक गिवन तीन थिंग बल ओ तेरुंगन पुलवांग के बेंदेन मंग सहन सतुटो मे अवस्था थी मंग हितना ये सीरू दिनाट मंग स्तुति वंतो मंग मे आप गमन गेन पशु पस बल मट सहन देवल तीन दकीन इकनी मंग पोड़ी का अभी पोसत पौलमे मे अभी दुप पौलमय थिंग अपीट ये देवा लबेंड अभी मे करगत करगन आप देवा अपीट सहेंड अपीट देवा लबिलदी मे करपून दुख इंदला अभी आप गमन ये गुडक कटी अपीट सतुट एंड गुडक कटी इंदल दिनों मगे पीट पास ये आय तम मे आय इतोटे टमतर मम गुडक सामने कथा भाकर मम दस दा हतरे पहले वगे मैं लंकाविंग एंड प्लान कत्ती मुकद हेतु मगे क्रिकेट जीवित पड़ी पड़ी प्रश्न आपनी सर इतकोट मम कि दंग वर्तमान अगमति तुम
महिंद राजपक्ष से तो वोट हिटिए जनाधिपतिमा विधियट तो वोट तुम्हारा मट कथा कर लगे हुआ मे तीसरे मे अर्ली का मंदिर टेन्डो मे रटीम पिटा तेन अनुम के लिए आरंज तीन ऐ मे खेल तो थिंक मम गिहिल मंकी मट मेहम पड़ी पड़ी क्रिकेट जीवित प्रश्न वगे तीन सर एक मम्मी मे मम नम शीलांत अंड तमें मगे प्लाक दी से मगे मे मेतन एंड मे क्रिकेट जीवित लुक पिटुहा तव पुद्गल महिंद सर थिंग युम मंगोट तमें मन दिनगत्ते अई एंड के मेहमे कथा करी युम मे क्रिकेट क्रीडा बट सह अनी क्रीडा बट कुर आस पुद्गल की मुखद नेता मे मम सा क्रीडक मम रटीम पिटवाले अद्दी अई मेम कथा कर लेकिन मट यदातम धन मंग महिंद्र राजपक्ष से स्तूति अद मम्मी वगे तन की इन मम रटीम पिटते लंका इन मट इड सल सल दुण्य तो मनीषा थिंग बिहेविंग स्तूति Meet your favorite cricketer වැඩසටහන අද අපිත් එක්ක එකතු වෙන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා. ඉතින් ලබන සතියේ තවත් ක්‍රිකට් තරුවක් සමග ඔබේ නිවසේ මේ බලාපොරොත්තු වෙයි. අදට සමු ගන්නවා. ගිහින් එන්න. සින්දු කියන වෙරනට ඒක බලවන්න. සින් ෆයිනල් එක බලාදේ. मम्मी मेक अति दिया